අද ධර්ම දක්ෂිනාවට වැඩමා වදාළ ගරු දේශකෑණන් වහන්සේ. ශාස්ත්‍රපති පූචිපාද සගම අනොමදස්සී ස්වාමෙන්න් පහන්සේ අවසරයි ස්වාමෙන්න් පහන්ස සමන්තා චක්හවාලේ සුුවත්‍රාගචචන්තු දේවතා සද්ධම්මන්මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන්. දම්ම සවනකාලු අයං බදන්තා දම්මසවනකාලු අයංබදන්තා දම්ම සවරණකාලු අයං බදංත නමුතස්ස භගවෙතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්සභගවෙතු අරහතු සම්මා සංබුද්ධස්සය නමුතස්සභගවෙතු අරහතු සම්මා සංබුද්ධස්ස තත්ත කතමු සම්මාකංමන්තු පනාතිපාතබීරමනි අදිින්නදානාබේරමණී කාමේ සු මිච්චචරේරමණී අයංගුච්චති සම්මාකංමන්තොතිති ධර්ම ශ්‍රණබිලාසිී සදහැවත් බෞද්ධ පින්වත්න සම්බුදු තෙමගුල නිමිති කරගෙන සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසේ සූදානම් වෙන්නේ වෙසක් අසිරිය සමරණ මේ කාල පරාසය තුළ ආර්යෂ්ඨායක මාර්ගය සිහිපත් කරන ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත මාතෘකාව සහිතව ධර්මදේශනාව ශ්‍රවණය කරන් ඇද දවස්සය අපි විසිං සාකච්ඡා කරනු ලබන්නේ සම්මා කම්මන්ත කියන ඒ මාර්ගය එමනත්තාං ඒ උතුම් බුද්ධ වචචනය අපිට ධර්මි අවබෝධ කරගන්ට තියෙන මාර්ගය සම්බන්ධව.ඒ ධර්මදේශනාව පවත්වන්නට මක්තං අපි අපේක්ෂා කරනවා, ධර්මදශනාවට දායකත්තේ සපේන පිංවතුන් සිහිපත්කරමින්ම ධර්මදේශනාව සිද්ධ කරන්නට. අද දවසේ ධර්මදේශනාවට දායකත්තේ සපයන්නේ අලව්ව මහරච්චිමුල්ල කොස්සින්න පරණවත්ත නිවසේ පදිංචි විශරාමික හෙදනිලධාරිණී RRAMA විජය ලක්ෂ්මී මෙනවිය විසින්. එතුමියගේ බලාපොරොත්තු අපේක්ෂාවන් සිහිපත් කරමින් අපි ධර්මදේශනාව අවසානයේදී පුුණ්්‍යානු මෝදනා සිද්ධ කරන්නට එවගේම තමයි ආසිරුවාද කරන්නට බලාපොරොත්තු වෙනවා දැං සෝදානම් වෙන්නේ ධර්මදේශනාව ශ්‍රවනය කරන්නට බනහන්නට. පිවත්නී නැත්තෆෙම් ධර්ම දක්ෂිණාව තුළින් මේ වෙලාවේ අපේක්ෂා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයාගේ සාංසාරක එතරවීම පිණිස. සසරින් එතරටයෑම පිණිස අවබෝධ කරගන්නට යෙදුණු චතුරාරය සත්‍ය දේශනා වෙහි එන, හතරවන සත්‍ය දේශනාව එකයන්නේ දුක්ක නිරෝධ ගාමිණී පටිපදා දේශනාවේ දැක්වෙන සතරවන කාරණය විදිහට පෙන්වන සම්මා කම්මන්ත පිළිබඳව ධර්මදේශනාව පැවැත්වීම සඳහා. පිවත්න මෙ ලෝකයේ භාග්‍යතුන් වහන්සේ නමකට පමණක් අවබෝධ ව සසර ගමනක් පුරා පියමං කරල් අවබෝධ කරගත්ත එගේම තමයි අප්‍රමාණ ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා වැටහිච්ච මේ ලෝකයේ සම්බුද්ධ ශාසනයේ පමණක් විද්‍යමාන වන කාරණයක් තමයි චතුරාරි සතති කළකය අත්ති ගම්බීරදය ඒ සාමාන්‍ය පොහුදුන් සත්‍ය වසයෙන් අපිට කාරණාමාත්‍රිකව නාමමාත්‍රිකව මාතිකාවසයෙන් කරුණු අපි හොවා දැක්වුවාට පෙන්වාට මේ ශාසනයේ හදවත තමයි එක පැත්තකින් චතුරාර්ය සතති කල කිය. ශාසන හදව ශාසනය තියන පුද්ධෝ මාකාර ගැඹුරු තැනක් අපි මේ සාකච්ඡා කරන්න එනිසා හරි සංකීරණ දෙයක්. හරි සෝක්ෂමව කතා කරන්න ඕන්න දෙයක්. හැබැයි පිහතුන මේ වෙලාවට අනුව මේ වෙලාවට ගැලපෙන විදිහට තාමත්ම බොහොම පුංචි කාරණයක් වනත් කාරණාව තුළත් පවතින ජතාාර්ථය බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන අවස්ථාව. ඇත්තටම මේක ධර්මදේශනාවක් වගේම ශාස්ත්‍රීිය වසයෙන් සිද්ධ කරන සාකච්ඡාවක් ඉදිහට කරුණු ගලපමින් ඔබත් එක්ක බෙදාගන්නට සූදානම් වෙනවා මේ කාරණාව සම්බන්ධෝ. පිංහතුනි අපිට මේ ලෝකේ අපි අහලතියනවා මෙතෙක් බනාහලතියෙන අපි සම්මාදිිට්ටියට පත්වීමම සම්මාදිිට්ටිගත වීමම ශාසනය එතරෑම පිණිස හේතුවන්නක් කියලා අපි දන්නවා. පිකතුන අය සම්මාදිිට්ටිය ගැන නොයෙක් කාරණා තියෙනවා. ැ අපි දන්න එකක් තමයි දසවස්තුක සම්මාදිිට්ටිය. දසවස්තුක සම්මාධිට්ටිය එක පැත්තකින් අපි ගන්නකොට එක බුදුහාමුදුරුවන්ගේ හැඳිනීමක් බවට අපි දක්වනවා හැබැයි දසවස්තුක සම්මාධිට්්‍යය තියන්නේ සම්බුදධ ශාසනය විතරක් නෙවි. ධානෙ දීම පිළිබඳව විශ්වාසයයක් පවතුනි වෙනත් ආගමික සංකල්පොල තියෙනවාන. එවගේම තමයි මාපියන්ට සැලකීම ගැනත් වෙනත් ආගමික සංකල්පොල තියනවා. තිබිල තියෙනවා භාරතිය සමාජයතුළ. යාගය හෝමය බුදුවරුන්ගේ පහලවීම සම්බන්ධව මිනිසුන්ට විචාරයක් තිබිල තියෙනවා. ඇතු දසවස්තුක සම්මාධිට්ටය කියෙනක මේ සම්බුද්ධ ශාසනය පමණක් පවතින එකක් නෙවෙයි. එකැන අන්‍ය පිරිස් ළගත් තිබ ගුණ ධර්මමයෝ. හැබැයි පිඟතුනි දසවස්තුක සම්මාධිට්ටියයට පත්වේම අන්‍ය ශාසනවලත් එකක කරුණ බැගින් හෝ තිබ නමුත්න්. චතුසත්‍යය සම්මාධිට්්‍යය කියන එක තියන්නේ සම්බුද්ශාසනය විතරයි.ැන චතුරාර්ය සත්‍යය දකීමේ සම්මාධිට්ටිය. චතුරාය සත්්‍යය පිළිබඳව වැට එන සම්මාධිට්්‍යියය යන්නේ සම්බුදශවාසනික විතරයි. ඒකෙන් කියන්නේ නෑ අනිත් ශාසනවල තියන බැවින් දසවස්තුක සම්මාධිට්්‍යය බුද්ධශාසනය තුළ බුදුසුන තුළ භාවිතා කරන්න ඕනි නැ කියන්න ඒ වැරදි ට හිමක් මගත්තු. ඒ අවශ්‍යයි එකත් තෝනි හැවයි මම කියන්නේ පෙන්නන්නේ දසවස්තුක සම්මාදිිට්ටියයේ යම්යම් කරුණු වෙනත්තැංගල භාවිතාඋනත්න් චතුසත්්‍යය සම්මාදිිට්ටිය. එමනතන් චතුරාර්ය සත්‍යය සහිත සම්මාදිිට්ටිය එකතියන්නේ සම්බුද්ධ සංසනක විතරයි. ඒකින් පිංගතුනේ දුක දුකට හේතුව දුකනැතිකිරීම දුක නැතිකිරීමේ මාර්ගයේ කියන. දුක්ක නිරෝධ ගාමිණ ප්‍රතිබදාව. බුදුහාමුදුරුවෝ කාරුණ අටකින් විග්‍රහ කරනවා. ඒක තමයි කියන්නේ ආර්්‍යෂ්ටායක මාර්ගයේ කියලා. එ ආර්්‍යෂ්ඨායක මාර්ගයේ හතරවෙනි හතරවෙනි මාර්ගය සම්මා කම්මන්ත පිළිබඳව තමයි අද දවස්සේ සාකච්ඡා කරන්නට සූදානම් වෙෙන්නේ. ඒ සඳහන් කළේ මේ ධර්ම දේශනාවට පූර්විකාවා. පූර්විකාවෙන් පස්සි මම එළඹෙනවා දහම් කරුණු පහදන තැනට. පඟතුනී කම්මන්ත කියන සම්මා කම්මන්ත කියන එක විවාධාපන්න සාකච්ඡාවට බඳන්න්නෙන ප්‍රමුකපෙලේ මාතෘකාව. එතකොට මම ධර්මදේශනාවට වඩින්ට දිනකට දෙකට කලින් සහම ධර්මදේශනා පවත්වන්ට සූදානමින් ඉන්නකොට හවා කොහොමද මේදවස්තුලයාගේ සම්මා කම්මන්තහෙම. ඉපදනෙක්ගෙන් ඇහවා. යට එයාල කියනවා කර්මාන්තනං ස්වාමීණී වහල. කර්මාන්ත දියුණුවක් මෙදවස්වල නෑ හොඳින් කර්මාන්තත් නෑ නරකි නුත් නෑැකිවා. එයයි බෞද්ධයි. තවට සම්මා කම්මන්ත කියලා කියන්නේ බොෝද දෙනෙක්ති. ඇතැම්මයි තේරුම් ඇැරගෙන ඉන්න විදිහ තමයි මේ කර්මාන්ත කතාව. ගො කම්මන්ත කියන එක සාමාන්‍යෙන් අර්ථය පරිවර්තනය කරල තියෙ පොත්වල කර්මාන්ත කියලා. සම්මා කර්මාන්ත කියලතිෙන්. යාපත් කර්මාන්ත කියලතිෙන්. එනිසා මිනිසු තේරුම් ැරගඉන්න අපි කරන වැඩපල අපි කරන රැකයා රක්‍ෂා එවතමයි සම්මා කම්මන්ත කියලා. ඇැත්තටම සම්මාකම්මන්ද කියල කියන්නේ පිගත්නමේ රැකයා කරණය වුවත් කරන වැඩපලවත් ප්‍රමාන්තශලා ගැනවත් කියන එකක් නෙවෙයි සම්මාකම්මන්ද කියන්නේ වෙනම මේ ශාසනය තිබෙන සීලය සීල කාණ්ඩෙට අඇත්තන එකක් එමනත්තං විරමණය වෙන්නට ඕන බැහැර කරන්නට ඕන අකුසල චෛතසික අකුසල කාර්යන් පෙන්නන දෙයක් සරල කරල ඇරගෙන බොහොම ලගුර ඇරගෙන සාකච්ඡා කරන්න පුළුවන් දෙයක් නවේ පිහතුනි මේ සම්මා කම්මන්ත කියන කාරණි. හැයිමං උත්සාහ කරනවා මේ ධර්මදේශනාව පවත්වන කාලේ කළමනා කරණය කරගනි මින්. කාල පරාසය තුළ ඔබට යම්කිසි මාතිකා වසයෙන් හෝ එකැන මාතෘකා වසයෙන් හෝ යම්කිසි අවබෝධයක් ලබල දෙන්නට මේ මාතෘකාව සම්බන්ධෝ. මොකද ෘතුල මාර්ථකාාව පෘතුල දෙයක් ඇතරම මොකදද සම්මාකම්මන්ද කියන්නේ. පතුන සඳහන් කරනවා එත්ත කතමෝ සම්මාකම්මන්තෝ පානාති පාතා වේරමණ අධිනාදානා වේරමනි කාමේසු මිච්චාචාරා වේරමනි අයන් උච්චති සම්මාකම්මන්තෝ මොකදදදකොට සම්මාකම්මන්ත කියලා කියන්නේ කර්මාන්ත ශලා ගැනද කියන්නේ නෑ පානාති පාතා වේරමනි පානගාතයෙන් වැලකීම එක අදින්නදානා වේරමණ අනුන්ගෙදේවල් ගැනීමෙන් වැලකීම අයිනා දෙෙන් වලකීම කාමේ වරදවා හැසිරීමෙන් වකීම කාමේසු මිච්චාචාරා වේරමණ අයං ගුච්චති සම්මාකම්මන්තු ක සම්මා කම්මන්තති කියන්න එතකොට ප්‍රාණගාතයෙන් ඇලකීම පොරකමින් ඇලකීම කාම මිත්‍යචාරයෙන් ලකන්න. පගටම සම්මා කම්මන්ත කියයි. එතකොට සම්මා කම්මන්ත පිළිබඳව පින්වන බොහෝ ඇැංගල හම්බ.ගත්තමයි දැ ම සඳහන් කලම විභංග ප්‍රකරණය හම්බවෙන කාරණාව මේක මහම්බවෙනවා මක්ග විභංගයි එක කියන්නේ. සංගුත නිකායේ මහාබක්ගේ විබංග කියන සෝත්‍රයේ. එතනතියන්නේ කාමිල්සු මි්චාචාරා වෙනුවට අග්‍රක්්මචාරී එමනත්ක් අග්‍ර්ම චරියා වේරමනී කියලා. හැබැයි මේක හබවෙන්නේ විභංග්‍රප කරණන්නේ කාමිසු මි්චාචාරයා පේරමණී කියලා විවංග ප්‍රකරණය මට හම්බවෙනවා එක විබංග සූතරයේ තුළ සංගුත නිකායේ විංග සූත්‍රය තුළ හම්බවෙන්න. අග්‍රක්ම චාරියා වේරමණී කිය කෙසේ නමුත් අටුවාාවට ගිහිල්ල බලපුහම දෙකම කාමයන්ගෙන් විරමණය වීම සම්බන්ධෝ සාකච්ඡා කරන කාරණා දෙකක්. නිසම මේක වැරද්දක් නෑ දෙතනක ඒ සඳහන්වීමක්ක විදියට තිබුණට අටවාාව මේක ඉතාමත් හොඳට අපට පැහැදිරි කල්ලා දීලා තියෙනවා ඇඒ හම සඳහග වෙන්න සහ කාමයන්ගෙන් මෛතුනයෙන් වෙන්නීම තුළ කොහොමද විග්‍රහරගන්නේ කියන එක පෙන්නලා දීලා තියෙන. එ පිළිබඳව ගැඹබරු සාකච්චාව කකට යන්නේ නැතිව. මෙවෙලායි බලාපොරොත්තුවයෙනවා මේ සම්මා කම්මන්තේ එන කාරණා පිළිබඳව. මේවා නිවනට කොහොමද හේතුවෙන්. පරලොවට කොහොමද හේතුවෙන්නේ. මෙලොවට කොහොමද හේතුවෙන්නේ. සහ මේවා තුළෙෙන් කොහොමද නිබනට මිනිියෙක්ගේ චෛතසික මානසිකත්වය සැකසෙන්නේ කියන එක සාකච්ඡා කරමින්, ධර්මදේශනාව ඉදිරියට පාත්තුගෙන යන්ට. පිංොත්න අපි සඳහන් කලා පානාති පාතාවේරමණී බ පන්සිිල් සමාධංග වෙන කට අටසිිල් සමාදංගෙනකට දසසිල් සමාධංගෙනකොට සිද්ධ කරන ප්‍රකාශ කරන වාක්‍යයක් පානාති පාතා වේරමනී සික්හාපදං සමාධයාමික දන්න කියන එක. පිංගොත්න අපට මේ ආානාතිපාතා වේරමණී කියන එක අපේ ඔලුවට ඇවිල්ල තියෙන්නේ. අපි දන්න කියන කාරණය තමයි සත්තු මරණ එක තමයි පවු්. එම ම් මිච්චා කම්මන්ත විදිට මෙතන ගත්තොත්ේම සත්තු මරණය එක පාපයක් සත්තු මර තුළින් ගලකින් ඕන කියන එක මනුෂ්‍යයන් ඔලුවට වෙල තියෙන. එක හරි හැබැයි, පානාතිපාතාබේරමණී කියනෙ එක පිංහතුනී සීලයක් විදිට නිවන අරමුණු කරගත්ත කෙනෙක් පුරුදු කරන්නේ ඒ තරම්තාම පටුුවවෙච්ච තැන ඒ තරම් සරලතනකින්දල නිවි. මේක නිවනට අරමුණු කරගන්ටනං පානාති පාතං පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති නහිත දන්්ඩෝ නහිත සත්තෝ ලජ්ජී දයා පන්නෝ. භූතේසු ඉතානුකම් පේ විහෙර. පින්ලොතුන අපිට තියෙනවම වට්ටෝරුවක් වට්ටෝරු සහගතවතම සිලිරකින්. එතුට වට්ටෝරු සගතව සම්මාකම්මන්ත කියන තැනත් අප ප්‍රගුණ කරන්න ගත්තොත් එ හෙම අපේ අන්‍යාගමික භාරතීය සමාජයේ තිබ්බ නිගන්ටාදීන්ගේ වෙනසක් නැතියෙනවා. තැම් මෙතනදී ්‍රාණගාතයෙන් වෙන්නනවා කියන එක සම්මා කම්මන්තය තුළ ප්‍රගුණ කරනකොට අපට පින්ගතුනි තියෙනවා කාරණ කපයක රනුගත වඩ. එකක් තමයි පානාතිපාතන් පහය. ්‍රාණගාතය අතා අරින්ඩෝන්න. බැහැර කරන්නොන්. පානාතිපාතා පටිවිරතෝ හෝදී තව දියුණු කරන්න සිද්ධන විශේෂෙන්ම වෙන්ටුවනද විරත කියන්නේ විරමණය කියල කියන්නේ වන්නෙන කියන. පර්ගතමයි පටි කියල කියන්න. පටි කියෙන උපසර්ගය දම්මට පස්සෙේ පටිවිරතෝ මනාව වෙන්නන්න ඕන. මගත මේ වචන බුදු හාමුදුරුවන්ගේ වච්චන භාගගතුන්හන්සේගේ භාවිතාව කියනක කාරි අපූරුයි. සමහරතානක තියනවා විරමණය වෙන්න ඕන කියලා ද මෙතන කියන පටි විරමණය කියන්නේ මනාව වෙන්නෙන්න්න න සම්පූර්ණය දුරස්වෙන්න ඕන. ඉඩ පස්සේ න්න පානගාතේ හඳුන්නවා නීත දණ්ඩුව. අඩුවමින් එම නැත්තං දඩු ගුරු දරීමෙන්. දැඩු මුගර අත දැරීමෙන් එන්න ඕන. නහිත සත්තෝ ආයුත දරන්න බෑ ලජී දයාපන්නෝ පවට ලජජාවති ෙන් ෝඕන දයාපන්නෝ මෛත්‍ර සාකත වඩෝන සබභූතය සවවිතානු කම්පිී වීරති. සියලුම සත්‍යයන් ගැන අනුකම්පාවතියෙන්න්න ඕන කරුණාවත යන්නට ඕන්න. පිකතුනී? අපි කල්පනා කරන්නේ මේ ස්වභාවය එන්නවී අපි කල්පනා කරන්නේ පානාති පාතං පහය කියර තනදල විතරයි. අපේ සීලය අපේ සම්මා කම්මන්තය අපි හදාගන්නේ ඒ තරම් ලගු තැනකිදලා ඉතරම් පටු තැනකිදලා බොම පංච තනැකිදලා ඒකම මෙහිම උදාහරණයකින් පෙන්නුවත්තේම අපේ සම්මාකම්මන්තය කොච්චර තැනකද තියෙන්නේ කියලා ඔබේ නි්‍යවස්සටයනවා අපි කිය ගැරඩියක්ෙනව කියලා. ගැරඩියෙක් කාවට පස්සේ අපි ගැරඩියාව එලවන්ට නැම් දඩුවන් කරන්න. සතාට රිද්දන්නුවන. අපි ලාම්තෙල්ටිකක් භූමිතෙල් ටික පොල්කටුවු කර දාගනව සතා පස්ස එලුනු. එලවනකොට අපේ අපේක්ෂාාවතමයි මේ සතා එලවන්ට ඕන කියන කාරණයක ඇත්ත ැ අපේ හිතේ ේයක් නැත්ත ඒක් කරන්නත් බෑ. මේ සතා දැකපුහාම් අපේ සිතේ ඇතිනත් බලවත් දේශයක්. ඇත දේශයක්ත්ත එක්ක පි ලාමුතෙල් භූමිතෙල් දාගෙන පොල්කටුුවකට මේ සතා පස්සේ පන්නකොට දකින කෙනෙක් හන ප්‍ර්නයක්. සත්තුන්ට ලාමුතෙල් ගහනක භූමිතෙල් ගහනක හොඳනෑ නේද ලපින් හනු. අප දෙන උත්තරේ මොකක්ද. බුදු හාමුදුරුව කියල තියෙන සත්තු මරන්් දෙපා කියල විතරයි ගැෙන්න්ට ලාමුතල් ගහන්් දෙපා කියලා නෑ. එකතම අපේ උත්තරරි. හැබැයි බුදුහාමුතුරුව පානාධිපාතා වේරමණී විස්තර කරන්නේ කොහොමද නහිත දණ්ඩුව දඩුවලින්ගහන්න බෑ නීත සත්තෝ ආයුතු දරන්න බෑ ඇතරම ඒක සත්තුන් අයුද දෙකින් ෙහවාගේ තමයි බමිතැල්ල ලිග නොග රුග ගැලවිලා සත්තුන්ට මහා වේදනාව. එතුන් අපි ලජ්ජාාවත්්‍යයනවාද ලජ්ජී කිය තැන තිනවා ැජ ිහාව. ධයයාපන්න්නුවෝ අපිට තියෙනොද මෛත්‍රියය තියෙනවාද. අනුකම්පාව කියන එක කරුණාවතිය නොදබි. පිංහතුන සම්මා කම්මන්ද කියන්නේ ඉද හිට සත්තු මාලා ඉඳල හිටල වැගිලායි එක නෙව. සම්මා කම්මන්ත කියල කියන්නේ අපිට ඕන විදිහට සීලය අරක්ෂා කරණ එකත් නෙවෙයි. ඇතර මේ සීල හන්්ඩේට එන එකක් තමයි මේ සම්මා කම්මන්ත මේක දස කුසලේත් අදා කරන දෙයක්. ඒනිසා තවබැත්තොත් එහෙම මේක කතා කරනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල. මේ හැම තැනම එකටකක් බද්ධවෙලාතියෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ කෙලින් නිවනට අරමුණු කරගත්ත ධර්මකාරුණාටික. රජ්ජුකාරුණනාාටික. මෙතනදි පංවතුනී. අපි තේරුම් ගන්නට ඕනා අපි මේ සිල්පද එමනත්න් ආර්්‍යස්ථායික මාරගයේම විග්‍රහ කරණයවා ලගු කිරීම තුළ සසර දික්ගෙන බව. එතකොට අපිට ඕන විදියට සිල්පද ගොඩනගා ගැනීම තුළත් අපට ලැබෙන යහපතක් නෑ කියනෙ අපි තේරුම් ගන්නඩ. ඒක ප්‍රමුඛ වෙනවා. එතට අපි තේරුම්ගමු කැටියෙන් හෝ අපට ලැබෙල තියෙන කාලය කළමනා කරණය කර ගැනිමින් කොහොමද මේ කෙනෙක් ප්‍රාණගාතයට අහුවෙන්. මොකද වැරද්ද තැනගණ්ඩ වෙනවා වැරද්දෙන් බේරෙන් එමනත්තන්ගේ අකුසලය පිළිබඳව අවබෝධයක් තියෙන්නෝන එක බේරෙන්්. එතකොට දැන්පගතුන පලවෙනිියක තමයි කෙනෙක් අපි දන්න මේ කටුවාාව තුළ ධර්මය තුළ බහුල වශය වික්‍රහාවන එක කෙනෙක් ප්‍රාණගාතයට අහුවෙන්ඩ නං ඒ ස පනතියන සතෙක්කෙන්ට ඕන. එඩ පස්ස තමයි පනඇති සතක බව අපි දැනගන්නත් ඕන. එඒවගේ තමයි ගහතකයා විසින් මරණයට පත්කිරීමට සිතක් පහල කරගන්නඩ ඕනු. මරන්නට උපක්‍රමයදන්නට ඕනේ උපක්‍රමී නිසා ඒ සතාම මැරෙන්ඩත් ඕන. දැන් චම්කිසි කෙනෙක් මේ කියන මේ කියන උපමටි මේ කියන ක්‍රමවේදයක්න් ටික භාවිතා කරලා තමයි සතෙක් මරන් වීට වැඩිය සත්තුමාරණ හිදයක් නෑ. මෙතැන්ට නස්ස සහ සාරීරික සම්බන්ධතාවේ කියනක දෙකම එකතුවෙලා සම්බන්ධයක් බවට පත්වෙලා ඉට පස්සේ ඒ සම්බන්ධතාවේ තුළ ගොඩනැගෙන සම්බන්ධතාවේ ප්‍රතිඵලේතමයි ඝාතනී. එතව සිතිං සිතුවට මදී වැඩේ කරන්නත් ඕන. ඇැබැයි වැඩේ කරන්්ඩක් තිතින් හිතන්න ඕන. එතර මේ මනස එකැන නාමරෝප දෙකේ සංයෝජනයකින් එකතු වීමෙන් සිද්ධ කරන කරතාවමි. එතකට පින්හතුන යම්කිසි කෙනෙක් සතෙක් මරන්න කියලා සතෙක් ඝාතනය කරන්න කියලා ප්‍රාණඝාතයක් කරන්න කියලා යම්කිසි සතකුරට අපි කිය වෙඩි තියෙනවා කියලා. යන් සතයකු වැඩි තියනවා. එතන ඉලක් කල්ලලා වැඩි තියන කෙනට නෙවෙයි වැඩිල්ල වදදි වෙන කෙනකු. වෙනත් කනකො දදුන්නට පස්සේ ඔබට හිතෙන්න්න පුළන් අනායකත් ප්‍රාණගාතයයක් තමයි කියලා. නෑ. විද්ධ හාවටනං හාවටම වදින්දුවන එක පඳුරට ඇඳනට පවසිද්ධ වෙන්නේ නෑ. ප්‍රාණගාතය සම්පූර්ණයෙන් හල බලන්නකොට අධ්‍යනය කරල බලවන හරි අ අපූරු කාර්ණයයක්. අපූරු විස්්තරතියෙන දෙයක්. අපි යම් කෙනෙක් ඉලක්ක කරලා අපිගේක විඩිතියනයි කියල වැඩි තිබ්හාම ඉලක්. කරගත්ත කෙනාට වැදු නොත් තමයි ඒක පාපයක්කයි කද අපි හදුන කරතියෙන්නේ යා මරන්ටන අපි යාව තමයි සිත් පහල කරන ති වෙන කෙනෙක් මරණටන යාට වදින්නේ නෑ ඒක වෙන කෙනකුට වදිනෝ හැබැයි ධර්මය උගන්නනවා වෙනත් කෙනෙක් මරණයට පත්තුනොත් ප්‍රාණගාතයක් කියන්නේ නෑ කියලා ඒයි මංකිවේ හරි විස්මේ ජනක දෙයක් කියි නිත්තක තමයි පතුන කෙනෙකොඩ වැඩිතියනවා. වෙඩිතිබන පස්ස වැඩිතිබ්බයකෙන් ප්‍රාණගාතයක් න එක මැරෙන්ව වන්න මැරෙන්ඩෙ කියෙලා හිතාගෙන වෙඩිතියෙනව වනං රණට පත්වෙන් වූන. මරණයට පත් වනේ නැත්තන් ප්‍රාණකාාතියක් සිද්ධ වෙන්නෙත් නෑ. අනිත්තක තමයි දැන් කෙනෙකොට වැඩිතියලා කෙනෙ ඝාතනය කරන්න තැත් කරල පක්‍රම කරලා ඒන විනාස කරන්නට වනසලාදාන්ට ඒකනාට ජීවිත තුරංකරන් රුස්සා කරනකොට ඒ පුද්ගලයා ඒ වෙඩිවැදිච්ච වෙලාවේ මැරෙන්න්නේ නෑ. ය මැරනවාකමක යිසවුවක එක හිදල යිස්පිරිතා ඳ උස්පිරල්ල ෙද මස තුැකින් ද මැරෙන්. පදයකින් දෙක්කෙ මැරෙන්න කීමක. මැරුණේ වැඩිවැදීම නිසා නංන්න ප්‍රාණගතයේ සිද්ධ වෙන. මාස තුනකට පස්ස ඇරඒක හොම්බෙනවා. ඉට පස්සේ මරණයට පත්කිරීමේ අදහසින් තොරව මරණයට පත්කිීමේ අදහසින් තොරව අපි කෙනකොට හිංසා කරන්න පුළුවන්. හිංසා කරට පස්සේ මැරෙන්න්න පුළුව. සතෙක් වගේ එලවන්නගේ හිල්ල හිංසාාවක් කරල එලියට දාණඩ අට පසේ බයි කරල එලවන්ඩ අර පස බයනිසා සතෙක් මැරෙන්න්න පුළුව බයි නිසා පොපපු බැල්ල මැරන්න පුළුවන් එමනත්ත අප වෙලාවේ ගත්තතු උපක්‍රමයන් නිසා මැරෙන්න්න පුළුව. ඇැබ ඒකමුත් ප්‍රාණගාතියක් කියන්නේ නෑ කියල කියෙන්. පිරිවාස්ස කියනවා කෙනෙක් සුවපත් කරන්නට සල්ලකරමයක් කරන්නකොට සැතකින් කැපීම නිසා. ඒවෙලා වෙ චේතනාවක් නෑ ඒ කෙනාව මරණයට පත් කරන්නට එනිසා මරණයට පත්වීම තුළෙනා අදහස වෙනත්කක් කෙයි. අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැයි කියලා සඳහන් කරන. පිංගනී මේවාම අපි දැනගන්න ඕන දේය තමයි යම්කිසි කෙනෙක්ග අති පිහතුනි සිද්ධ වෙන්නට පුළුව මේ වගේ ගාතනය. එකඇන්නේ සමහර වෙලාවට අපි කේමක අවසානකාරණය විදියට ඇරගෙනෙන සාධ්‍ය තත්ත්වය ඉන්නකොට ඒකනාව සුවපත්කිරීම අපිලාසෙන් අපි අවුසධයක්දදිනවා. අප හිත පුරාමතියෙන් අප හිත පුරාම ගමන් කරන්නේ ඒකනාව සුවපත්තේවා යහපතක්කේවා කියන ප්‍රාර්ථනව හැබයි අපි දුන්න අවසදය හින්දයා මැරෙන්න්න පුුව. අපි අවසානයටඒ මනස්්‍යයායට පෝන වතුරට හිරවෙලා මැරන්න පුලුව. අපි ආහාරයක් දුන්නත්ම සු කෙනෙක් රෝගයක්ක් ේතු කරග එක ප්‍රත්තිය වෙන්න පුළුවන්. අප්‍රත්්‍යේ වෙලා මැරෙන්න්න පුළුව එතර අපිට විඳවිල්ලක් කෞත්්‍යයම අනේ ම නිසා මදීපු අතුරටකර සාතමයි මැරුණ මන්ද යරදීපු කෑමටික නිසා තමයි මැරුණේ මන්තමයි අන්තිමට ිහෙත් පෙත්තුදුන්න ඒ හින්ද දන්නනෑ මැරුණනිි. කියන්න චෛතසිකේ තුළ ඉඳල අපි ප්‍රාණගාතයක් වුුණාද වඋනාද කියල විඳබනවනං ඒ තුල පින්ගතුින් අපිට සනසීමක් නෑන. සනසීමක් නෑ. මොකද අපි ඊට පස්සේ අපි අපි නොකරපු දෙයක් හින් අපි මනසේ ඇකුසැලයන් ගොට නගා ගන්නවා. අපේ විඳවීමක් තියෙනවා. එ ඉඳවීම මානසික බලපානු මානසික රෝග බවට පත්තිනන්තිමට. එනිසා හරීයටම දැනගන්නට ඕනා මේ මිච්චා කම්මන්තයට වැටෙන ප්‍රාණගාතයේ කියන එක තුළ තියන ස්භාවේ. ප්‍රාණගාතයේ තුළ තියන යථ අරථය. ඒ කොහොමද සම්මාකම්මන්තයේ දක්වා දියුණු කරන්නේ පිහතුනී මෙතන කාරණා දෙකක් වඩන්ඩ පුළුවන්. කාරණා දෙකක් වඩන්න පුළුවන්. එකක් තමයි මුලින්මං සඳහන්කළ මෛත්‍රිය සහ කරුණාව. යම්කිසිකනෙක් ප්‍රාණගාතයෙන් වෙන්වෙනවනං දුරශ්්‍යනවනං වැඩෙන දෙයක් තමයි මෛත්‍රිය සහ කරුණාව. අරජගය කියන සූතරය අඩගන බාණට මෛත්‍රිය වලන්නේ කොහොමති ගලතිය. ඉඩ පස්ස නිදසුනක් පින්න පුුවම කරණීය මෙත්ත සූතරය තුළ. කරණී මෙැත සූතරය තුළත් කතා කරනවා කොහොමද හතර දිසාාවට සිවදිසාාවට උඩට යටට පහලට හැම්මත් තැනටම අනන්ත කරුණාවක් පොතුරුවන්නේ අප්‍ර මාන කරුණාවක් මෛත්‍රියයක් පතුරුවන්නේ කොහොම දෙ කියන එක කතා කරන. ස්තර කරන එනිසා මෛත්‍රී සහකත වීම කියන එක පින්වතුනී බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට දක්කලා තිබෙනවා මේක බහුල වසයෙන් දවුණු කළොත් එහෙම මේ නිවන අරමුණු කරගත්ත දෙයක් ඒ කරජගයගෙන සූතය බලන්නඕන ඒක පැහැදිලිියෝ පෙන්නවා තවත් ඇංගල පැහැදිලිෝ පෙන්නෙනවා සම්මතයේ තුල්ලින් දර්ශනාවට ගමන් කරණාකාරය. එතකට මේ නිවන් අරමුණු කරන මාර්ගය. මේ ප්‍රාණකාතයෙන් වෙන්නීම කියන හුදෙක්න් නීතිවලට බයේ සමාජ සම්මතයට බයේ මිනිස්සුන්ට නිරට බය පමණක් නෙවෙයි. ඒ ඒවත් අමතර කාරණ. හැබැයි මේක ප්‍රධහන වෙන්නේ ආර්්‍යස්ථානයක මාර්ගය, ශේසෙන්ම දැන් අපි අද කතා කරන සම්මාකම්මන්ද කියනේ එක ඔය කියන සුළුපඩු කාරණාවත් එක්ක සාකච්ඡා කරන්න නෙවෙයි. ඒවත් එක් අපි සාකච්ඡා කරන සාමාන්‍ය ධර්ම දේශනාවල මෙතනද කතා කරන්නේ පිගතුන මේ නිවන් අරමුණ කරගත්ත ප්‍රතිපදාවක් නිසාවෙන්ම අපි කොහොමද මේක නිවණ දක්වාහිත දියුණු කිරීමක් බෝට පත් කර. එකතම අපි අරමුණ වෙන්ුව පිතුන සිද්ධකකින් සිද්ධක ඉතියන්නේ කෙනෙක්ට මානන් සිකව බලපාන්්ඩ කෙනෙක් ගාතනට එකක් තමයි පින්හතුන දෝමනස්ස සාගත පටික සම්පයුත් අසංකාරික හිත නිත්තක තම සංකාරික හිත. දුොම්නස දුක්කීම සහිතව ඇතිවෙන ගැටීම පටික ඇත්ත එෙක් ඇතිවෙන අසංකාරිකව සහ සසංකාරිකව ඇතිවෙන මෙහය වීමකින් තොරව සහ මෙහය වීමකින් යුක්තව ඇති වෙන සිත් පරම්පරාව නිසා තමයි කෙනෙක් පින්හතුන පෙළවෙන්නේ කෙනෙක්ව ගාතනය කරන්න. ඒකට නවගාතක අතීතයක් අනාගතයක් වර්තමානයක් සහිත චෛතසික බලපානවා. අතීතයේ මෙසේ කළේ අනාගතයේ මෙසේ කරන්නේය නූතනයේද මෙසේ කරන්නේ කියල ආකාරයට තුංආකාරයට ගොඩනැගෙන මිතුරාට මෙසේ කළේ හතුරාට උදව් කළේ ආදී වසියෙන් ගොඩනැගෙන දේශය පටිගය ඇතන මේ ගාතන ක්‍රියාවලට බලපාන. එතකට පින්ගතුින් මේක බලපානවා මේ භවයේ ප්‍රධාන වසයෙන්ම අයහාපත පිණිස එවගේ මතමයි සංසාරික වසය නකුසල් විපාක පිණස ගැවීම පිණිස හේතුව න සසර දික්කෙන වැඩ. අනගාතය කියන්නේ අතරම සසර දික්ගෙන වැඩ. වනට හිත නම්ම ගණඩ බැරි තරමට හිත වැටන වැඩ. හරි අමාරුයි පිගතුනි මේ ප්‍රාණගාතය වැනි බරපත ලැකුසල කරම සිද්ධ කරපු හාම සමාධයක් කඩින් නති ප්‍රශ්නයක්ත් තියෙනවාන. සීලය කොහෙත්ම නැති වෙලා යනකොට සමාධයක් වර්ධනය කරග නමාරුයි. සමාධියයක් වර්ධනය කරපුම ප්‍රඥාව හැදින්නේ. මෙ සීල සමාධි ප්‍රඥ අමාර්ගයක්න. එතකොට, මේ සීල සමාධි රඥ්ඥා මාර්ගයේ තුළ සීලය කණ්ඩනය කරගන්නේ නැතුව රදාාපවත්තුවා ගන්ඩ තමයි ඇත්තවසයෙන්ම සම්මා කම්මන්ත යෝජනා කරයි. සම්මා කම්මන්ත පෙන්නන්න ඒකයි. එනිසා සම්මා කම්මන්ත කියන තැන අපි ගත්තොත් එහෙම පිිතුනි කොහොමත සසරට බලපාන්න කියලා මෙම කතාවත් තියෙනනවා. කතාව තමයි. යතු දීප සහ ම්ඩප කියලා හිටියයක් කොසබෑනුවර යාලෝ දෙන්නේෙ. ය කෙනෙක් තමයි දීප ඇනිත් එක්කනා තමයි මණ්ඩප. දීපයි මණ්ඩපයි ඉන්නකොට මේ දෙන්න මේ තිබුණු ධනේ වස්තුව ඉට පස්සේ යානවාහන ගෙවල් දුරවල් මේ ඇමදීම අතෑරල මේ වගේතිය නිසාරත්වය පැහැදිලි වෙලා මේ අතැල්ලා දාල මේ දෙන්නමී. වනගත වෙලා බාාවන කරම. දවසක් නගරට ආවා ලනුුවැබුල් ලරං්යන්ට ආශ්‍යදේවල් ලරංයන්ට එතකොට එ දෙන්නට සම්මුක වෙනවා. මණ්ඩප්ප කියලා ඒ පොසබෑනුවර හිටපු කළමියෙක්.ගම්පතියෙක් ප්‍රධානියෙක් හම්ඹවෙනවා. ඉති ඇතුම දක්කරපස්සකුව මේ කැෑවට යන්නපා අපිවාටු පස්ථාන කරන්න ඔගේ දෙන්න.මගේ මිතුරන් දෙන්නෙක්න කියල දීපස්සහ මණඩප කියන දෙන්නාව මඩ්ප කියන කෙළඹயா, නරේ නතර කරගන්න යඩ දෙන්නේ නෑ ඔවුන් තියාගන්න තියාගන ඉන්නකොට මේ මඩප කියන තාපසයා මඩප කියන තාපසයා සොහොන කර කියල භාවනා කරු භාවනා කරග ඉන්නකොට මඩප කියන තාපසයා භාවනා කරන්න සොහොනි රාස්ත්‍රී අපරු වැඩක් වුුණා එක තමයි හොරුවාගයක් ගයක් බිඳලා ගයක්ඩල ඒගේ කඩලා හොයාගත්ත ධන අරගෙන පැනලයනකොට රාජපුරුසිුව පස්සෙන් පන්න නවා. දුවගනාව සොහනටවිල්ල නරුුණේ සොහන බඩුටික දැම්ම හු පැන ලගිය. තාපසය මමුකුත් දන්නේ නෑ භාවනා කරනවා. පෞද රාජ පුරෂය ොයාගෙනෙකොට බඩු ටික දැක්ක. තාපසය අලඟ තියෙනනවා භාවනා කරමින් ඉන්නවා දැකලා ඔහු අල්ලගෙන යනවා මේ තමයි හොරා කියල රජතුමාලඟට. අරගනගි හිල්ලා මේවෙලාේ සිද්ධකරපු දේතමයි රජතුමා මේක දැක්කරපස්සේ කිසිම සාක්ෂියයක් කිමසන්න නැතුව කිව තිය. පතුන උලතියන්ට අරගනෙනකොට තා පසේෙ කිම රද කර න නුස්සේක්න සෝනක භාවනා කරනට හොරු කණඩාෑම කරත්තර බඩුව ගද්දාලග ඔයවත් නති මිහෙක් එක දහවුණ. මෙන්න මේ වෙලාබේ උලතියන්ට අරග නැවිල්ල පංහතුනි. උලතියන්ට සූදානන් වෙනකොට ඒ අවශ්‍ය දේවල් සිද්ධරනකොට ඉස්සරෝම කිහිරි උලකින්. තමයි ඔහු උලතියන් රුත්සාහ කරන්න. උ උලතියන්ට බෑ එක සිද්ධ වෙන්නේනෑ. එට පන්සේ කොහොම වුලක් එක කුත්තරගෙනගල බැලුව එකත් අරන්න තාපසියා ධ්‍යාන තියන කෙන. ධ්‍යානතින තාපසයයා බැලුවමේ ම මොකදද වෙන්න මගේ ඇඟටම මේ කොහොම ව උලතියන්ටත් බෑ කිහිරි ල මුදබෑ ම මොකක්කරරික් දෙවල් කර තින. කරලාතියනවද කියල සංසාරය ගැන ඉපරම් කරනකොට මතක් කරනව රතීතය පිළිබඳව පැහැදිලිව පේනවා සංසාරයේ අකුසලයක් කල් තියන මොකක්ද. කොබෝනීල කොබෝනීල උලකින් යම්කිසි මැස්සෙකුගේ පුර්මිණියක්ගේ මැස්සෙකුගේ අදෝමාර්ගේ හිල් කරලා ඒ සතාට වේදනාවදදීන ඉට පස්සේ ඒ සතා බේරිලා පැල ගහිල්ල තියෙන මේ ලිකැල්ලොත් එෙක්ක ලිකල්ල කඩාගෙන වේදනාවෙන් ගීලතිය. මේක දැක්කා දැකල කිව ය කොහොබ උල් ඉට පස්සේ කිහිරි උල්ලොලින් මාවුල තියන්න බෑ වැෑලගේන්ඩන කොබෝනීල එති මේ රාජපුරුසය කොබෝනීල ුලක් කරගෙන වෙල මේ පුරුෂයා උලතියෙනවා. උලතියෙනකොට ඒ උල බහිනවා ලේවයක් කරනවා දීප කියන යයාගේ යාලුවවා බැලුව කෝයි යාළුවදන් දවස්කනක් නෑ. පැගානක් නෑ කොහෙදගී. හොය බන්නකොට දැනගත්තා උලතියල ඉන්න. ඔහුත් ගිල් ලතන වාඩි වුණ. හෝ වාඩිවෙලා ඉන්නකොට එක තැන මේ දැකපු රජපුරුෂයෝ රජතුමාඩිගේ හිල්ල කියලා මේ විස්තරේ දැනගෙන. බරගන්ඩ ත්සා කරනවට පිහතුනී වෙච්චේ දේතමයි ශරීරෙන් ඒ උල ගලවන්නඩ බෑ බද්ධ වෙලා. මැරිලත් නෑ තාපස යකිව්වා මේක ගලවන්ට රුත්සා කරන්නඩෙපා හමාසන්නේෙන් මේ කපලදාන් මේ අයින් කරන්න කැපීම තුළ පමණක් මේක අයින් කරන්න පුළුව එතෝට උල්කෑල්ලක් තමන්ගේ ශරීරයේ තියනවා ඉතුරු කෑල්ල කපල යිංකරන්ඩි කියෙන කිය. තු මේක තියාගෙන මේ තාපසක මැරණකන් ජීවත්තුනාා කියැල කියෙනවානි. මැරණකම් මේ උල් කෑල ඇගේ තියාගෙනතම ජීවත්තුලති නර මැස කරපු වැඩි. ැ බලන්ඩ සංසාරෙන් සංසාරයට මිනිස්සු ගමන් කරනකොට කර්මය කියන මිනිස්සුන්ගේ ඥාතියාගදෙර ගමන් කරනවා. කම්ම බන්ධු, කම්ම යෝනි, කම්ම පටිසරනෝ ඒ දි එනක ඥාතියෙක් විදිහට වෙලාවකට හතුරෙක් විදිහට කර්මය සෙවනැල්ල බවිදිහට එනවා ඉට පස්සේ කර්මයනවා ගොනා පිටි පස්සේ බැඳී කරත්ත රෝදය වගේනවා. මේ උපමා බොහෝ ප්‍රමාණයක් තියෙනවා නැපේට කර්මය ගමන් කරන්න. පහතුනී. අපි සම්මා කම්මන්ත සාකච්ඡා කරන්නම සම්මා කම්මන්ත තුළතියෙන ප්‍රාණගාතය සාකච්ඡා කරන්නෙම එකක් තමයි පවටතියෙන ලැජ්ජාව සහභී ඇතිකර ගණ්ඩුවේ. අනිත් පැත්තෙන් අපි සාකච්ඡාව කරන්නේ ප්‍රාණගාතය බැහැර කිරීම තුළ ගොඩනගෙන මෛත්‍රී සහගත කරුණා සහගත සිතුවිලි වරධනය කරලා සිතදියුණු කිරීම තුළ නිර්වාන අවබෝධයට පත්තිෙන්. එනිසා අපි, ආර්ෂ්ඨායනික මාර්ගය තුළ මේ සම්මා කම්මන්ත සාකච්ඡා කරගනි යනකොට පල්ලවෙනි කාරණය විදිහට පෙන්න්නනවා ප්‍රමුඛකාරණය විදිහට පෙන්නනවා පලවිනි අවස්ථාව විදියට පෙන්නනවා ප්‍රාණගාතයෙන් වෙන්නේෙන එක. දෙවනි කාරණය විදිහට පෙන්නන්නේ අදිින්නදාන අපි කටයෙන් කතා කරමු සොරගන් කරන එක. ඇතරම සොරකං කරගැනීම සොරකං කිරීම සම්බන්ධව ක්‍රමතියනාපංතුන විසි පහො ඒක පෙන්නන්නේ සොරකංකරන්නල තියන ක්‍රම විසි පහක්කිදියට. එතකොට සොරකම පිළිබතුව ධර්මය විග්‍රහ වෙන්නේ අධින්නාදානං පහයි අධින්නාදාන පටිවිරතෝ හෝති. අධින්නනාදානාකය අනුන්ගෙදේවල් ගන්ටත්බ සම්පූර්ණයෙන්ම වැලකින් න්නඕන. දෙන්න අදායි දින්න පාටිකංකි ලැබිච්චයිෙන් සතුටුුවෙන්ඩත් ෝන හිත සතුටු කරගඩත්වෝ. දැ සතුු කරගන විතරක් මදි ලැිච්චේවගේ හිතත් සතුටු වෙන්ෝො. ඉටමස්සේ අතේනේන සුවිබුත්තයන අත්තනා විහරති. බොම ඉවසීමෙන් යුක්තව සැහැල්ලුව ජීවිතය ගත කරන්න ඕන කියල තමයි මේකින් කියන්න. තමා සඳහන් කලා හොරගං කරන කම විසි පහත්ති නොය කියලා සි පහම මේ වෙලා සඳහන් කරන්නට බැහැ පහත්. ත්තොත්හෙම එකක් තමයි පින්ගතුනී සියතිින් පුළුව. සියතින් හොරගන් කරන්න පුළුවන්. අනුන් ලවා කරවන්න පුළුවන්. අනිත තම විසි කරලා පස්ස ඇහුල ගණ්ඩත් පුළුව. එකැන බදුගවන්ට එහම වෙයි කියලා පැත්තකින් ති කියලා පස්ස ඇවිල්ල අරංයනවා. එට පස්සේ පසුව ගණ්ඩ ඕනය කියලා වෙෙන්කරලා තියලා පසු ඇවිල්ල ගත්ත වෙලාවෙ ඒ හොරකමට අහුවෙනවා. අනත්තක තමයි වැරදි වැඩක් තිද්ද වෙනවා. ඓයිතිකාරයා රවට්ටලා ඉට පන්සේ ඒක පිළිබඳව ගේ වස්තුව පිළිබඳව ආසාාව නැතිකරවලා හොරකං කරන. ඒමත් සිද්ධ වෙන වන. ඇති අතිකාරයට හි වටිනාකමගේ පිබඳව කොච්චර වටිනකක් නෙවෙයි මේ කාලෙ මෙච්චර වටඉදිින මේ කාලි බොහම අඩුවට වටින් ඔ වාහනේ විගුණකොට පොච්චර මිනිසු බාල්දූ කරලා වාහන හොරකං කරගන වගේ යනව ඒ හොකන්තම. එතකොට එහෙම අනුන්ගේ වස්තුවක් ඉට පස්සේ වස්තුවක් දැනගැනීම හොරකං කරන හිතක් ඇති වෙනවා උපක්‍රම කරනවා පැහැරගන්නවා. මේක තුළ අපේ වැඩෙන්නේ අපේ තොරකමත් එක්ක අප අල්පේච්චතාවේ කියන එක බැහර වෙලා නවා. මෛච්චතාවට බිපත්තිෙනව. අල්පේච්චතාවේ බැහැරවෙලා මහිච්චතාවයට පත්වීම තුළ නිවන් මාර්ගයට අපිට ප්‍රවේශවෙන්න බැරි වෙනවා. ඒවගේ ම හොරකමත්ක් අනුබද්ධවෙලා තිනවා බොරුව දැම් ොරු කියන් ත්වෙනවාන. හොරකන් කරන්න කිය බොරු කියන්න වෙනවා. ඒනිසා අපිට සිද්ධ වෙනවා සම්මා කම්මන්ත පුරගුණ කරනකොට හොරම බැහර කරනවත් එක්කම තව දේවල් තිින් බැහරවෙනවා එක තමයි. බොම පැහැදිලි බොරුව. එනිසා පිගතුනී. ඒවම සැබවින්ම නිවන අරමුණු කරගත්ත රිජු ප්‍රතිපත්ති. රජු ප්‍රතිපත්ති. යම් කිසි කෙනෙ ොරකං කරන්නේ මහිච්චතාවේ තියෙන හින්දන්නේ. ඒ මනුස්ස්‍යයාට ලදදේයින් සතුරුවෙන්ට බැරිවෙච්ච හිදන්නේ. සමාජයේ පිල් බැන්ඳව මුදිතාවක් නැතිකෙනෙ නෙ හොරකංකරටෙන්නේ. පේක්ෂාවවින් බලට ැරි කෙනෙක්නෙ අනුන්ගේ වස්තුව දැකලා සතුරුවන්ට බැරිිනි තමයි හොරකං කර ැයි හොකම ැලකීම තුළ තවකෙනකුගේ දියුණුව දෙක සතුළුවෙන්න පුළුව මුදිිතාව අිවඩෙනෝ. එතව එක භාවනාව. චතුළු අරක්හා භාවනාව තුළ මුදිිතාව කියන්නේ භාවනාව. මුදිිතහාාව වර්ධනය කරලා සමතයෙන් විදර්ශනට පත්තින්න පුුවන්. එතව අධිනාදාන අපි ප්‍රගුණ කරන්නේකට. එමනත්ං අනුන්ගේ දේවල් හොරකමින් වැලකනේක ප්‍රගුණ කරගන්න ඒ වැඩීට. සමමා කම්මන්ත කතා කරන තුංගනි කාරණය තමයි කාමය වරදවා හැසිරීමෙන් ගලකීම. මෙක තැනක කතා කරනවා බ්‍රක්්මචාරීවීම කියල තැනත් කතා කරනවා. විභංග ප්‍රකරණේ අභිධර්මයේ විභංග ප්‍රකරණය කතා කරන්නේ කාමයෙන්බලකින්න්න ඕන කියන එක ආමය වරදවා හැසිරීමෙන් වලකින් ඕන කියන එක. ඉට පස්සේ ඒක අපිට විභංග සූතරය තුළ සංුත්තනිකා එවං සඳහන් කලා හැබ වෙන්නේ. ක්ම චාරී වෙන්ට ෝනයි කියන විදිහයට. කැසේ නමුත් මෙහෙකේ වැරදක්න හැයි කියනෙ එක අටුාව තුළ පේනවා. අපිට පිංවතුන කාමේ වරදවා හෙසිරීම කියන එක ධර්මය තුළ විග්‍රහ කරන්නකොට පුරුෂයන්ගේ පැත්තෙන්දල කතා කරන්න තියෙන්නේ. එතන හම්බ වෙන්නේ සේවනය නොකළ යුතු ස්ත්‍රීන් විශසක් පිළිබඳු. සි දෙනෙක් කම්බෙන අටුාව තුළ. මව විසිං රකින, පියා විසිං රකින්න, මවපියන් දෙපලම රකින සහෝදරයං රකින සහෝදරියං රකින මේ කියලා ක්‍රමතියන විසක්විදර. එතකොට මේ ක්‍රමයං තුළින් කනෙක් කාමය වරදවා හැසිරෙන්ට නැබුරුවෙනකොට දෙපාර්ශවයම පුදුවෙන්ට කතා කරනවා ධර්මය තුළ කොහොමද සේවනය නොක්කලයුතු ස්ත්‍රියකහෝ පුරුසයකු වීම සේවන චින්තනය ඇතිවීම සේවනයට උත්සාහ දැරීම සහ සේවනය ඉවැස්සීම හෙවත් ආස්වාදී විඳීම. මටික සම්පූර්ණවෙන්ට ඕන කාමය වරදවා හැසිරෙන්ට. ඇැබැයි ප්‍රක්්මචාරී බව කියන එක බිදෙන්ට සිතුවිල්ලත් බලපානු. ප්‍රක්්මචාරී භාවයේ කියන එක බිදන්ට කාමාස්වාද සිතුවිිල්ල. වැරදි එක හෝ හරිියක කියන දෙකම බලපාන. ෛතුන සේවනය පිළිබඳව සිතීමත් අපට පේනවා. එයත් නිවනට බොහෝ තැන්ගල පෙන්නෙන විදිහට බාධාව. කෙසේ නමුත් මේ සමස්ත කාරණ. එකින් එක විග්‍රහ කරල බලපුහාම මේ කතා කරන්නේ අකුසලයෙන් ගෙන්ඩන මාර්ගයක්න සම්මා කම්මන්ත කියන්න. කරමාන්ත හදන එකක් ගැන නෙවෙනි කතා කරන්න. සම්මා කම්මන්ත කියල කියන්නේ යහපත් වූ ප්‍රතිපත්තිකරුක, නිවන අරමුණු කරගත්ත කාමයන්ගෙන් වෙන්නච්ච මනුෂ්‍යයක් සිතක් නිර්මාණය කරන්න ව්වා කාරය. එක තමයි මේක පැතිබලේ. එතකොට වැරදි කාම සේවනයෙන් වෙඩනවයි කියලා කියන්නේ මනුස්්‍යයෙකට ඉවසීම හැදෙනවන්නේ. උපේක්ෂාව තියාගන්න පුළුවන්නේ. ඉට පස්සේ කාමච්ඡන්දය කියන නීවර්ණ ධර්මය යටපත් කරගන්න පුළුවන් තියනෙන ක්‍රමයක්න. එනිසා කාමච්ඡන්දය, තියනවා කියල කියන්නේ සසර ගමන දීර්ග වෙනවා. එවගේම තමයි අපට පැහැදිලිුවම පේනවා තාමත්ම යහපත්ව පේනවා සක්කායිදිට්ටිය ඉට පස්සේ විිචිකිච්චාව සීලබ්බත පරාමාස කියන කාරණාතුන ගත්තර පස්සේ සීලබ්බත පරාමාස කියන තැනට පත් නොවී. අවබෝධයෙන් යුක්තව සිිල්වන්තවීමට සම්මාකම්මන්තු ගන්නනවා. සම්මාකම්මන්ත ඇත්තරමු ගන්නන්නේ අවබෝධී සිිල්වත්වන විදිිය. එතුකොට සීල්ලබ්බත පරාමාසට අහුවවෙන්නේ නෑ. සීලබ්බත පරාමාසට අහුනාට පස්සේ ඒත් නිවනට බාධාවක්නේ. ඒකත් මාර්ගඵල ලබන්ට බාධාවක්. හැබැයි සම්මා කියන වචනය දාලා කම්මන්ත කියන පදයට ඒකට විශේෂන පදයක් කරාට පස්සේ, සම්මා කම්මන්ත තුළ මිච්චා කම්මන්ත නැත ඒනිසා සීලයක් වුවද මෙය සීලබ්බත පරාමාසයට හසුුවවෙන්නේ නැත. අපි යන්න ඒවගේ තැනකින් මේක තේරුම් ගන්නට . ඉනිසා පංහත්නී සැබවින්ම ආර්යෂ්ඨාංක මාර්ගය කියන්නේ පුතුල්ල මාර්තුකාව. මේ එක දහම් කරුණක් වුණත් පැහැදිලි කරන්න අපිට පිහතුනි දවස්ගාන පැගානක් ඇරගෙන. මහාකාරණා සහිතව සංකීර්ණවෙච්ච නිසා කතා කරන්නට සිද්ධ වෙනවා. හැබැයි න් සඳහන් කලා ආරම්භදිමට මාතිකාවසයෙන් කියැන මාතෘකාවසයෙන් හරි සම්මාකම්න්ත පැහදිලි කරන්ට උත්සාහ කරනවා කියල. එනිසා සම්මාකම්මන්ත කියන්නේ ලොකු කර්මාන්තහදන එක නෙවෙයි රැකයා කරන එක නෙවෙයි. බොහෝම සරලෝ පැහැදිලි කර ගන්ට ප්‍රාණගාතයෙන් වෙනීම සොරැකමින් වෙන්නීම මයතුන සේවනයෙන් එන්නේීම එහෙමනැත්තං කාම සේවනයෙන් වෙන්නීම බ්‍රක්්මචාරීවීම කියන තැන. ඔයතුනට තමයි සම්මා කම්මන්ත කියන්නේ. ඔය තුන ජීවිතේ නිවන අරමුණු කරගත්ත වැඩපිළිවෙලක් විදිහයටට වර්ධනය කරගන්ඩ ප්‍රවර්ධනය කරගන්ඩ වැඩිවර්ධනය කරගන්්ඩ ඔබ හැම දෙනාටම චන්තන සක්තිය මානසික ශක්තිය චිත්තාවේග දියුණු තිවුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ ධර්ම කරුණු පහදාදීම යමාර කරලා දැං සූදානං වෙන්නේ පුුණ්්‍යානු මෝදනාව සිෙද්ධ කිරීම සඳහා. ඉහතින් සඳහන් කළ විදිහටම අද දවසේ නැත්තෆයම් ධර්ම දක්ෂිණාව සඳහා දායකත්තය සපයන්නේ අලව්ුව මහරච්චිමුල්ල කොස්සින්න පරණවත්ත නිවසේ පදිංචි විස්රාමික එකයි දා අටවන දින අභහාවයට පත් RRA පුංචි අප්පුහාමි ප්‍යාණන් සහ දෙදස් දාහතරේ තුනයිතිස් එකදින අභහවයට පත් KM රම්මනිිකේ මෑනියන් ඇතුළු මියගිය සියලුම සංසාරගත ඥාතීන්ට සහ මියගිය සියලු රණවිරුවන්ට පුුණ්‍යානු මෝදනා සිද්ධ කිරීමටත් එවගේම තමයි දෙදස් විස්සයි පහයි හයදිනට උපන්දිනය යෙදී ඇති විශරාමික හෙද නිධාරණී RAMA විජය ලක්ෂ්මි වෙනවයට සහ අවුලේ සහෝදර සහෝදරියන්ට දියණට පුතාට නිදුක්නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම එවගේමතමයි ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා කියන උතුම් ්‍රාර්ථනාාව සිද්ධ කිරීම එවගේම ලක්ෂිත පතුට සහ උදානි දියණයට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ආශිරුවාද කිරීම දේශකයන් වහන්සේට නැත්තෆම් කාරි මණ්ඩලේ හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාස සැමටත් ආශිරුවාද ප්‍රාර්ථනා කරන්නට තමයි අද දවසේ RRAMA විජය ලක්ෂ්මි මෙෙනවිය විසින් ධර්ම දේශනාවට දායකත්වය සපේනු ලබන්නේ. ඇතුමි අපේක්ෂා කරන විදිහට සමස්ත ඥාතීන්ට මේපින් අනුමෝදං වේවා. ඥාතිීඒතුන්ට ගුරුවරුන්ට හැම්ම දෙනාට ාටමපින් අනුමෝද සුක්්‍යිතම මුදිිතවේවා සුවපත්තේවා පෝධය තුළ. ඉක්මං භවයකදී නුදුරු භවයකදී චතුරාය සත්‍යය තිලක්ෂි නවබෝධ කරගන නිවනිින් නිවරණට මේපින්, හේතු ආසනාරීවා කෙල්ල ප්‍රාර්ථනා කරන්නට ඕන. එව ධර්මදේශනාවට දායිකත්තය සපේන RRAMC විජේලක්ෂ්මී එවගේම එතුමක පවුලේ ආශිෘුවාද පාර්ථනා කරන හැම දෙනාටම උපන්දිනය සමරණ එඇතුමියට එවගේම තමයි ධර්මය ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම නැත්තෆෙම් කාරී මණ්ඩලේ හැම දෙනාටම පුුණ්්‍යවන්ත වෙසක් සමයක් වේවා ගේ ඔබ ැඳද නාටමත් ධර්මය වැටහෙන කාලපරාසයක් වේවා ඔබේ ජීවිතවලට නිදුක්නීරෝගේ සම්පත්තිය චිරජීවනය ලැබේවා දිගාසිරි සම්පත්තිය ලැබේවා හැම දෙනාටම එකම දෙකදේ එක බනපදයක් ැහෙන වෙලාවකදේ එකම සාධනාදයක් මැදකට නිවන්කින්ට. මේ පිංකුසල් හේතු ආසනාම වේවා කියල ප්‍රාර්ථනා කරන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමෝ. නාක සຖචබුම්මට්ठ දේවා නාග මहिද්දිකා pഞත අනമෝതවා చిරරක් kanතුుසාසන చిරරක්කතුు දේසන చిරක්කන්තුు මං පරత හැම දෙනාටම සම්මා සම්බුදු సරණයි දෙන ්‍යාකූලබන මිනිස් සිත්සතන් අමිල්ල නිමල්ල බුදුතහාමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙපපාරමිතාව දර්ම තක්ෂ ශාස්ත්‍රපති පූජපාද සගම අනුමතස්සී ස්වාමින්න් වහන්සේට නිදුක් නිරෝගී සුවප්‍රාර්ථනා කරමෝ තැමට, දරණයි සියලු ධානයන් අතරෙන් උතුම්ම දානය ධර්මදානයයි එවන් වු පංකමකට ඔබට දායක වෙන්න පුළුවන් නැත්තෙ ෆෙම් रेඩියෝවේ සතියේ දිනවල රාත්‍රී නවේට විකාශය වන ධර්මදේශනාව සඳහා දායකවීමට බिින්දුुුවයි හැත්ත හතයි හැත්තැ හතයි විසිපහයි දෙසිියදා හතරෙන් බිදුुුවයි හැත්තෑ හතයි හැත්තෑ හතයි විසි පහයි දෙසිියදා හතරෙන් සතිේතිනවල උදෑසන නවයාත් සවස පහත් අතර කාර්යාල් ේලාවතුලති අමතන්න. දර්ශන,